Sagave na sunfineva manikama kere. කොච් චචිකා කොච් කසුන් මේ වේදිකාවේ විවිධ රසවල් මතු කරනවා මේකත් වෙනම රහක් මේ රහ කොහොමද කොච් චචිකර දැනුනේ ඇත්තටම ඒ ගීතයට තරුෂගේ රසය ගෙනාවා ඒක 100%ක් තරුෂගේ රසය ගෙනාවා මට හරි දැන් මම මේක අහගෙන ඉන්නකොට මට තව වෙලාව තිබ්බනම් අනේ මේ ගීතේ තව ටිකක් දිගට අහන්න කියලා හිතන තරමට දැන් මුලින් පටන් ගන්නකොට හරි වෙස්ටර්න් කලර්ස් තිබ්බා. පස්සේ මෙයා දානවා හරි පුංචි මේ ක්ලාසික් ඒ කියන්නේ අලංකාර ටිකකුත් එකතු කරා. අපි දෙන මුලින් මුණත් බලාගත්ත හරිම රහයි. මං මට ඇත්තටම කියන්න ඕනේ තරුෂ ඔයාගේ රසයට මට තව තව ගීත අහන්න තිබ්බනම් කියන ඒ ආසාව මට ඇත්තටම ඇති වුණා. ඒක මං හිතනවා ඉදිරියට පුළුවන් වෙයි. නේද සුමිරා? අනිවාර්යයෙන්ම. ජය වේවා. ඔත් බියන්නේස්. මං හිතන්නේ තරුෂගේ කේපබිලිටි එක හොඳටම පෙනුණා. හරිම ලස්සනයි. ඒ කියන්නේ ටෙක්නිකලි මට මේක අහන් ඉන්නකොට මාරවාව්. හැබැයි මට හිතනවා නිකන් සාමාන්‍ය ශ්‍රාවකෙක්ගේ point of view එකෙන් ගත්තාම මම මේක දෙන්නේ ඔයාගේ ගායනය කිසිසේත්ම criticize කරන්න හිතාගෙන නෙමෙයි. අපි මෙතන තාක්ෂණිකවත් මේක enjoy කරන්න හදනවා, feel එකනොත් enjoy කරන්න හදනවා. අපි ඉන්නේ සංගීතය කියන දේ ඇතුලේ. හැබැයි සාමාන්‍ය මිනිස්සෙකුට ඕනාට වඩා colors දුන්නාම ඒ මිනිස්සයාව ඒ ඉන්න zone එකෙන් එලියට ගෙනියනවා. Right? දැන් ඔයාට ඕක මං හිතනවා يعني දෙක එකතු කරපු ෆියුෂන් එකක් හැටියට ඕක ප්‍රසන්ට් කරනවනේ. يعني ඔයාගේ ස්ටයිල් එක ඉදිරියේදී.
ඒ දැන් ගායකයෙක් හැටියට ඉස්ටැබ්ලිෂ් වෙලා තරුෂ කියන එක ඇතුළේ එනවනම් ඔයාට තැනක් හදාගන්න වෙනවා මේ ඒ කියන්නේ දැන් H2O කියන්නේ අහතුරනේ හරිද හැබැයි H කියලා ගත්තාම හයිඩ්‍රජන් O කියලා ගත්තාම ඔක්සිජන් H2O අපිට හුස්ම ගන්න බෑනේ සබ්ස්ටන්ස් දෙකක් තමයි හැබැයි මේ දෙක එකතු වෙලා හැදෙන්නේ තර්ඩ් සබ්ස්ටන්ස් එකක් ඔයාට මං කියන එක තේරෙනවද රයිට් එතකොට ඒ third substance එකක් ඔයාට හදාගන්න වෙනවා කරලා ඔයාගේ මේ පින්තූර පේන්ට් කරන්න ඕනේ ඒ third substance එකේ ඒක කෙලින්ම එක පැත්තක් H වලින් පේන්ට් කරගෙන ගිහිල්ලා ගිහිල්ලා එකපාරටම O එකට ස්විච් කරගත්තාම පොඩි කන්ෆියුෂන් එකක් එනවා සින්දුව එන්ජොයි කරන සාමාන්‍ය මිනිහෙකුට හැබැයි ඔයා දැන් ඔය කලර්ස් දෙක එකතු කරලා හරිද තරුෂ කියන අර මං කිව්ව H2O එක හදාගන්න ඕනේ ඔයා all the very best තරුෂගේ ගීතය ඇතුළේ ඔහුගේ අනන්‍යතාවය තිබ්බා. එතකොට තරුෂ ඒ ගීතයට පෙරදිග සහ අපරදිග කියන මේ වර්ණ දෙකම ඇතුළට ගේනවා. ඉතින් දැන් ඔයාගේ ගීතය ඇතුළත ඔයා ගොඩාක්ම ඔය අලංකාර දාගෙන ගියොත් සමහර ශ්‍රාවකයට සමහර වෙලාවට ඒ සරල තැන් සරල විදියට අවශ්‍යයි. එතකොට අර ඔයාගේ අනන්‍යතාවයත් එක්ක අරව ඔක්කොම වැඩි වුණාම එතන තියෙන අර අර හදවතට දැනෙන රහ සමහර වෙලාවට අඩු වෙන්න පුළුවන්. ඉතින් ටෙක්නිකලි ගත්තොත් ඔයාගේ ගායනේ ඔයාට ඒ ලොง නෝට්ස් හෝල් කරන කැල් ඔයා තව පොඩ්ඩක් පුහුණු කරගන්න ඕනේ. ඒකත් එකහො කරගත්තාම හරි සරලව ලොง නෝට්ස් ගොඩක් අපරදික සංගීතයේදී හරි ප්ලේන් ලොง නෝට්ස් හෝල් කරන්න ඕනේ. රයිට්? ඔයාගේ ස්ටයිල් එකේ එක තියෙනවා. ඒකත් මික්ස් කරගත්තොත් ඔය ගායනේ ඔටත් වැඩිය දැනෙන්න දෙන්න පුළුවන් වෙයි. ඔයාගේ අනන්‍යතාවය තව ස්ථීර වශයෙන්ම මේකට එකතු කරලා. කෝච් මාරියා සැහෙන බැනරු කාරණා දෙකක්. මෙහෙමයි සුමිරාන් මං හිතන්නේ කෝච් BNS ඇත්තටම ඒ කියපු දේවල් අපේ කරියර් එක හදන්න නම් අත්‍යවශ්‍ය සාධක තමයි කියලා දුන්නේ. වෙරි වැලියබල් ඇඩ්වයිස් එකක් දුන්නේ දෙන්නම. සරලව ඒ කියන්නේ දැන් අහගෙන ඉන්න ප්‍රේක්ෂකෙක්ට මට හිතනවා දැන් අපි මේ ඩීටේල්නේ බලන්නේ හැබැයි ඕවරෝල් ගත්තම මම හොඳටම වින්දා තරුෂ දුල්ෂාන් ආසන දෙකක් පිරී තිබෙනවා එක් ආසනයක් හිස්ව තිබෙනවා කොච් කසුන් ඔබේ තීරණයට අනුව තරුෂ වෙනුවෙන් හිමි වන්නේ ආසන අංක 1ද ආසන අංක 2ද ආසන අංක 3ද මේ තීරණයට වේලාව ඒ පර්ෆෝමන්ස් එක හොඳයි කියලා හිතුවා. විදිරම හරි තිබුණා.